Hello guys. කාලයකට පස්සේ ඔන්න ආයෙම බ්ලොග් එකක් කියන්නයි හදන්නේ. පහුගිය ජූලි පළවෙනිදා පෙරදිනිය කැම්පස් එකේ තිබුණා ඕපන් ඩේ එකක්. ඒ කියන්නේ ලංකාවේ ඕනම කෙනෙක්ට පෙරදිනිය යුනිවර්සිටි එකට ඇවිල්ලා කැම්පස් එකේ ඕන තැනක ඇවිදින්න අවස්ථාව දීලා තිබුණා. ඉතින් මේ ඕපන් ඩේ එකත් එක්ක කැම්පස් එකේ හැම තැනම තිබුණා කැම ස්ටෝල්. අපි අද යන්න හදන්නේ ඒ කැම වල රස බලන්න. මාත් එක්ක මේ වැඩේට තව දෙන්නෙක් සෙට් වුණා. මේ ඉන්නේ රෂාන් අයියා. නයිස්. මේ ඉන්නේ සෙනලිය අක්කා. ඔන්න ඉතින් අපි තුන්දෙනා වැඩ පටන් ගන්න යන්නේ. හයි. හෙලෝ. අපි අද පොඩි ටෙස්ට් එකක් කරන්න හදන්නේ ස්ටෝල් මුල ඉඳලම අකට යනකල්. දැන් භාගයක් කියලා දින්නේ. කන්න පුළුවන්ද කියලා බලන්න. දැන් භාගයක් ඇවිත් මොනවද ගත්තේ? අපි ක්ලාස් එකේ භාගයක කාලය ඉවර කරලා තියෙනවා. අපල මිලඟ ස්ටේෂන් එක කොහෙද කියලා දැන් එක්ලෑ. අපිට ලොකු නාන හොඳ හැබැයි. මොකද ඒ දිලංක මල්ලි මොකද කියන්නේ? ක්වොලිටිය, රහ, ගාන. හරි. අපිට සාමාන්‍ය කණ එක්ලෑස් වලට වඩා මේකේ පොඩි අමුතු රසක් තියෙනවා. හරි. හැබැයි මේ පොඩක් ඩ්‍රයි වගේ මට. ආ 10 අප් 7 වගේ දෙන්න පුළුවන්. වාගියක් දෙනවද? මට මේකට සාමාන්‍යයෙන් 9 වගේ දෙන්න පුළුවන්. සුපිරි. මේ ඉන්නේ ඕපන් ඩේ එකේ ලෝගෝ එක හදපු ඩිසයිනර් මහත්තයා. මේක පිළිද ගන්න. මොකද කියන්නේ? කීයක් දෙනවද? මට ඇත්තට මේක කවම අම්මා උරුතන හදන කේක් එක මතක. අම්මා උරුතන හදන කේක් එක මතක. අම්මා උරුතන හදන කේක් එක මතක. Emotional damage. Emotional damage. 8.5 දෙනවා. සුපිරියක් තමයි. කැම්පස් එක පුරාම ලොකු සෙනගක්. විවිධාකාරයේ වැඩ ගොඩක්. අද කැම්පස් එක ඇතුලේ ඔන්න අපි ඊළඟට යන්න හදන්නේ අපේ ඊළඟ ෆුඩ් ස්ටේෂන් එකට. සෙනලි පානිපුරි ගන්න තමයි යන්නේ. සෙනලි පානිපුරි ගන්න යන්නේ. පානිපුරි එක සෙනලියක ගානේ අපි කියලා වළ. ඒ වටලප්පන්ද? අපි ගියේ පානිපුරි ගන්න. හැබැයි ගත්තේ වටලප්පා. අර ඊළඟ කියන්න බලන්න වටලප්පන් එකේ ක්වොලිටි කොහොම නාද හිතන්නේ? ඒක නම් පැන්ඩස් මදියද? පැන්ඩා මදි. සීනි ගන්න එපා. සාමාන්‍යයෙන් 10න් 5ක් විතර දෙන්න පුළුවන්. ඊට වඩා නම් අමාරුයි. ඔයා දැන් මොකද කියන්නේ වටලප්පන් එක? අපි මේ ගත්තේ අපේ මුස්ලිම් සහෝදරයන්ගේ ස්ටෝල් එකේ. මම දැන් තමයි ටෙස්ට් කරන්න යන්නේ. බලමු මේකට කීයක් දෙන්න පුළුවන්. බොරු කියන්නේ. මට පර්ෆෙක්ට්. ඔක්කොම පැඩ්‍රස් ගන්න තියෙනවා. පැඩ්‍රස් නියමයි. 10න් 8ක් වගේ දෙන්න පුළුවන්. නයිස්. මට පැඩ්‍රස් වැඩි. මදි කියන්නේ මොකක්ද යන්නේ? ඒ මාල් අපේ මදි නේද? 8ක් දෙන්න පුළුවන්. නයිස්. අද ෆැකල්ටි වලින්, ඩිපාර්ට්මන්ට් වලින්, ක්ලබ් සර්විස් වලින් විවිධ දේවල් කරනවා. මේත් ඒ වගේ කරපු ස්ට්‍රීට් ඩ්‍රාමා එකක්. මේ වෙද්දි අපි හොඳටම තිබා හිටියේ. දැන් යන්න හදන්නේ මොනවා හරි බොන්න හොයාගෙන. ඊළඟ එක අපි ෆ්‍රයි කරලා බලන්න හදන්නේ මොජිටෝ. මොහිටෝ. මොජිටෝ. මොහිටෝ. මොජිටෝ. මොහිටෝ. දෙනාට දෙකයි ගත්තේ. අපි දෙන්න එකක් බලනවා. වීඩියෝ කරන එකයි ගත්තේ. අලෙගි චුට්ටක් නැති ස්ප්‍රයිට් වලට වැඩි බ්ලූ කලර් රසයි. අවුලක් නැහැ වෙලාවට හැටි. හතරක් වගේ තමයි දෙන්න පුළුවන්. හතරක්. හතරට අමාරු. නයිස්. පෙරදිනියට රටේම මිනිස්සු ආදරේ. මේක අපේ තනක්. ඒ නිසාමයි මේ තරම් සෙනගක් අද පෙරදිනියේ. ඊළඟ එක ට්‍රයි කරමු. අපි සෙනගක් ගිහින් ඉන්න ගන්න. බාබුකි සොසේජ්. හරි. එකක් කාලා බලමු අපි ලකුණු කීයක් දෙන්න පුළුවන්. Thank you.
ඔගල්ට ඉතින් ලකුණු ගානක් එහෙම තේරුමක් වෙන්නේ නැහැ හැමතැනම එකම රහ විශේෂ රහක් තියෙනවද සෝස් රසය තමයි පොඩක් විශේෂ රසය තියෙන්නේ වෙනසක් නැහැ රසය හැම ලකුණු සුපර් මේකට ඉතින් 10න් 10න් ගමු තුන් සවලා ගන්න ගම කෑයි ලකුණු දෙන්න පුළුවන් 10යි ඒක කෙලින්ම ආට් එකක් තරා පොඩ්ඩක් ගහලා දෙනවා විශ්තරේ අපි එද්දිනම් හිතුවේ නේ අලුත් දෙයක් කරන්න කියලා හැබැයි පට ලස්සන වැඩක් ආගුණත් අයිඩියා එක සුපිරි මෙතන වෙනස්ම වැඩක් වෙන්නේ අපේ ඔමෙලියක්කා ශාස්ත්‍ර කියනවා මම අන්තිමට අහන්න මොකද හිතෙන්නේ කියලා Guys, අපි මහගිරි දමේ නගිනවා ඉන්නේ. මහගිරි දමේ නගිනවා අපේ පියර බීච් ආෆ්ටර් පාටි එක. පරිසරයේ වැඩි වෙන වෙලා කැලිම්බ උඩට යන ගමන්. පරිසරය වෙනස් වෙනවා. මොකද කියන්නේ? පරිසරය මෙතන ඉහළ සම්පූර්ණයෙන් වෙනස් වෙලා තියෙනවා. හොඳට බලා ගන්න. හරි ඉන්න අපේ පීපල්. ඕනේ මේ Come on. කොහොමාරේ එදා දවසේ ඔක්කොම වැඩ ඉවර වෙලා පෙර බීට්ස් අපි ට්‍රැක් කැමරකට සෙට් කරලා ඉන්නේ. යවන්න. ඉතින් ඔන්න ඔය විදියට තමයි ඕපන් ඩේ එක දවසේ අපේ දවස ගෙවුනේ. අයමත් ඉක්මන්ටම මේ වගේම බ්ලොග් එකකින් සෙට් වෙන්නම් මම දිලංක ගමගේ.